ශ්‍රී ලංකා කණ්ඩෑම හා බටහිර ඉන්දිය කොදේව් කණ්ඩෑම අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුණා. කෙසේ වෙතත් එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩෑම වාර්තා කීපයක්ම පිහිටු වීමට සමත් වුණ අතර එම බොහෝ වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ නම ඉදිරියේදී වාර්තා වුණා. ඒ අනුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තම 13 වන ටෙස්ට් සතකයේ ඊයේ වාර්තා කිරීමට සමත් වුණා. දෙමුත් කරුණාරත්න 2021 වසරේදී ඉනම 10ක් තුළ ටෙස්ට් සතක 4ක් මේ වන විට ලබා ගැනීමට සමත් වී තිබෙනවා. එම සතකයත් සමග දෙමුත් කරුණාරත්න වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු වසරක් තුළ ලබාගත් දෙවන වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙසයි. ගාල ක්‍රීඩාංගණයේ පිටපිට සතක දෙකක් ලබාගත් පළමු නායකයා ලෙසද ඊයේ දෙමුත් කරුණාරත්න වාර්තා අතරට එක් වුණා. දෙමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ලකුණු 139ක සබඳතාවයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ කොදව් පිලට එරෙහි වාර්තා කළ ඉහළම ආරම්භක සබඳතාවය ලෙසද වාර්තා වුණා. මේ අතර ඊයේ දින ගාල ක්‍රීඩාංගණයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන ඇති ක්‍රීඩකයන් අතර සිවුවන ස්ථානයට පැමිණීමට දෙමුත් කරුණාරත්න හට හැකි වූ අතර ගාල ක්‍රීඩාංගණයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ඉනිමති 7කදී ලකුණු 2382ක් ලබාගෙන ඇති මහේල ජයවර්ධනයි. ටෙස්ට් පිටිය තුළ ලකුණු 50ට වඩා වැඩිම ඉනිම් ගණනකදී වාර්තා කළ ආරම්භක පිතිකරු ලෙසද ඊයේ වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත් වූ අතර ඉනිම් 39කදී දිමුත් එම දක්ෂතාවය දක්වා තිබෙනවා. මීට පෙර ප්‍රථම ස්ථානයේ රැඳී සිටියේ ඉනිම් 38කදී ලකුණු 50ට වඩා වාර්තා කොට සිටි සනත් ජයසූරියයි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.